පසුගිය පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කරන ලද ප්‍රහාරයන් සහ බුද්ධංශ විසින් පෙන්වා දුන් ආකාරයට රජය අපොහොසත් වුණා ජනතාව දැනුවත් කිරීමට සහ ආගමික නායකයන් දැනුවත් කිරීමට මෙවැනි ISIS සස්වාදීන්ගේ ප්‍රහාර ලන බවට මේ වෙනකොට මතයක් තියෙනවා පොලිස්පතිතුමා ඉල්ලා අස්නෝවේ ජනාධිපතිවරයාට මේ බව දන්වා තිබෙන බව. එතුමාගේ ඩියුටි එතුමා කරලා තියෙනවලු. නමුත් මේක සිරිසේන ජනාධිපතිවරයා එච්චර තදින් පිළි නොගැනීමත් ආරක්ෂක ලේකම්තුමාගේ අදහසුත් අනුව බලනකොට මේක ඉතින් එතරම් තදින් සිතපු නැති තත්ත්වයන් නිසා මේ තත්ත්වයන් උදා වුණා කියලා ඒ පැත්තෙන් පෙන්නනවා. බුදුහාමුදුරුවෝ වුණත් කියලා තියෙනවා කාරණා පහක් මේ සිද්ධ වෙන්න පුළුවන් කියලා පින්පව් නැතුව විශේෂ හේතු නිසා. මේ අවුරුද්දේ මම මගේ Facebook එකේ දැම්මා මේ අස්ලිස නැගතෙන් තමයි මේ සැරේ අවුරුද්ද උදා වෙන්න තිබ්බේ. මේ අස්ලිස නැගත බුදුට අයිති නැගත් තුනෙන් එකක්. අස්ලිස නැගත කිසිම සුභ කටයුත්තකට අපි ගන්නෙ නෑ. අපි බුදග්‍රහයගේ රේවතී කියන නැගත තමයි සෑම දෙයකටම භාවිතා කරන්නේ සුභ කටයුතු සුභ මූර්ති සෑදීමට. ඉතින් මේව දැන් සාමාන්‍යයෙන් හැම පුද්ගලයෙකුටම සුභ වෙන්න නැගතක් හදන්න බෑ. විශේෂයෙන් නැගත් 27ක් තියෙනවා. ඕනම නැගතක් කොටසකට හොඳ වෙන්න පුළුවන්, කොටසකට අසුභ වෙන්න පුළුවන්. මේක අපේ සංස්කෘතිය අංගයල් ලෙස ගත්තම පොදුවේ හදනවා තමයි මුළු රටටම මේ එකම වෙලාවට ගනුදෙනු කරන්න කිරි උතුරවන්න. නමුත් ඒක මම මගේ මතේ, මම වෙනත් අයට වඩා වෙනස් මතධාරියෙක්නේ. මගේ මුළු ජීවිතයම එහෙමනේ මම පෙන්නුම් කරලා තියන්නේ රජීව ගාන්ධිර පහළ දීම සිද්ධිය තුලින්. මගේ මතේ නම් ඒක එසේ නැවිය යුතුයි. මොකද දැන් මේ චාරිත්‍ර කරත් නැතත් දැන් අනිත් ආගම්වල මේ චාරිත්‍ර කරන්න යන්නේ මුස්ලිම් අය, කතෝලික අය. ලෝකේ වැඩියෙන්ම ඉන්නේ බෞද්ධයෝ නෙවෙයිනේ. හැබැයි ලෝකේ පහින් එකක් ජන ගහන්න චීනේ ඉන්නේ බෞද්ධයෝ. නමුත් වැඩි බහුතරයන් මේ ලෝකේ මේ අවුරුදු චාරිත්‍ර කරන පෙරදිග රටවල් වල කරන චාරිත්‍රයක් නේ මේක. ඉතින් මේ අවුරුදු නැග සුබද අසුබද කියන එක ගත්තොත් මේ අවුරුද්දේ උදා වෙච්ච මේ බුදවේ අස්ලිස නැගත කිසිසේත්ම සුබදායක වන්නේ නැහැ. මං ඒක දැම්මා මේ නැගත් කමිටුවේ ඉන්න සියලු දෙනාම බුද්ධිමත් නැහැ කියලා. එයාලට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි නැගතක් ඇදුවම කියනවා පොදුවේ නැගතක් දෙනකොට මෙන්න මේ අහවල් නැගත් වලින් ඉපදිච්ච අයට විතරයි කියලා. හොඳ අපි දන්නවා ජ්‍යොතිරිද්දාවේ නැගතක් හදනකොට ජම්ම සම්පත් විපත් සේම පත්‍යාරි සාධකවද මෛත්‍රී පරම මෛත්‍රී කියලා අපි ගණිනවා. එතකොට විපත් වද පත්‍යාරි ජම්ම නැගත් වලට අහුවෙනවා නම් ඒ මේ අවුරු නැගත යම් කිසි කෙනෙක් උපන් නැගත අනුව එයාට කොහොමද සුභ වෙන්නේ? ඕන කෙනෙකුට ඒක තර්ක කරන්න පුළුවන්. මේ සංස්කෘත ඇමති හිටපු කථානායක විජේමුලක පණ්ඩාර මැතිතුමාගේ කාලේ පත් කරපු මේ වයසක උදවිය තමයි මේ කමිටුවේ ඉන්නේ. මේ කමිටුවේ ගොඩක් වෙලාවට එක් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාගේ මතයට අනිත් අය විරුද්ධව අදහස් දක්වනවා නම් ඒකට කොහොමාරි යටපත් කරන්න මේ පුද්ගලයා අදහස් පෙන්වලා දෙනවලු. ඉතින් මේ කමිටුවට පස්සේපත් වෙච්ච මේ ඇමතිවරු විසින් සංස්කෘතික ඇමතිවරු විසින් ජ්‍යොතිෂය පිළිබඳව අලුත් නාම පරපුරක් බිහි වෙලා තියෙන තරුණ ඒ කිසි කෙනෙක් මේ කමිටුවට දාන්නේ නැහැ. මේ කමිටුව කොටින්ම කියනවා නම් ඉන්නේ UMP කාර්යෝ. මේක සංස්කෘතික ඇමති විජේමුණක වණ්ඩාර කාර්ය UMP ඇමතිවරයෙක් ඉන්නේ. එයා පත් කරපු UMP කාර්යෝ ඉන්නේ මේ කමිටුවේ. මේක වැරදි. අද එනකොට මේක වෙනස් කරන්න ඕන. අපි දන්නවා ඉතින් මේ රටේ ජනාධිපතිවරයා ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැනේ. ඒක නිසානේ රූපවාහිනී යථාරූප කියලා වැඩසටහනක් ගෙනල්ලා හැමදාම අර ගාමිණී වේරගම කියලා කතෝලික පුද්ගලව 4-5 දෙනෙක් ගෙනල්ලා ජ්‍යොතිෂයට පහර දුන්නා. මේ ඒ කියන්නේ ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. බලන්න මේ මිනිස්සු මොන තරම් අඥානද කියලා. මේ සූර්යා පෑවුව නැති වුණොත්, සූර්යා උදාව සිද්ධ වුණේ නැති වුණොත් රටක සති දෙකක් තුනක් මේ රටේ ප්‍රභාසස්සේ සන ක්‍රියාවලිය සිද්ධ වෙනවද?
ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලියෙන් තොරව ආහාර නිෂ්පාදනය සිද්ධ වෙනවද? අ මිනිස්සෙක් අතද අහුවේ එක දිගට වැඩ කරොත් ඒ මිනිස්සයා කළු වෙන්නේ නැද්ද? ග්‍රහය බලපෑම ඇති වෙන්නේ නැද්ද? ජලාශය හිඳෙන්නේ නැද්ද ග්‍රහය බලපෑමක් නැතුව? ගංගා වල වැව් මේ ජලාශය හිඳෙන්නේ කොහොමද? මේක නිසානේ මේ මිනිස්සු හඳේ ඊළඟට හඳේ ක්‍රියාකාරීත්වය. ඒක තමයි ග්‍රහලෝ පියා ලෙස අපි හඳුන්වන්නේ සූර්යා. ග්‍රහලෝ පියා නැත්නම් ජීවේ වායුව කවුද ලොවට දෙන්නේ? ආ ඒක තමයි අපි ඉරු දෙවියන්ට වැන්දට පවු නැ කියන්නේ. අපේ රාවණ රජුව මේ දේවල් කරා යතීත කාලේ. මීට කලින් මම මේ සඳහන් කරා. ඡන්දය තමයි වඩිදිය වාදී ඇති කරන්නේ. පුරට ගහක් යකෝ ගහේ එලේ වැඩි. පුරට දරුවෙක් ලැබුණොත් ඒ දරුවා අම්මා තාත්තා කලුණා පැහැන් යුක්තයි. මේ ග්‍රහයන්ගේ බලපෑමක් කරන්න බැරිනු මෙච්චර ඇතින් ඉන්නවලු. ඉතින් මෙච්චර ඇතින් ඉන්න ග්‍රහයන්ෙන් නම් මේ මෙච්චර ආලෝකයක් දෙන්නේ මුළු රටට. ඉතින් මේවැනි මෝඩ අඥානයෝ ගෙනල්ලා රූපවාහිනියෙන් පහර පිට පහර දුන්න ජ්‍යොතිර්වේදීන්ට නියම ජ්‍යොතිර්වේදීන්ට ගෙන්නන්න ගෙන්නුවෙත් නැයි වැඩසටහන තුලින් රවණ්ඩ මාරකයක් තියෙනවා කියලා දැනගත්තම ඒවට බයයි ජ්‍යොතිෂයර පහර දුන්න එක තමයි කරේ. ජ්‍යොතිෂයර පහර දීලා ජ්‍යොතිෂයන්ට කරන ජ්‍යොතිෂ බොරු කරන්න ආපු අය ලෝකේ ජ්‍යොතිෂය පිළිබඳ වර්ණනා කළ පොත්පත් දීලා තමයි මේක නතර වුනේ. කිස්සමූර්තිතුමා ඇවිල්ලා මේ පස්සේ බිහි වෙච්ච කෙනෙක්නේ. දාද කිස්සමූර්ති පද්ධතිය තමයි ගොඩක් අය ජ්‍යොතිෂ පලාපල කතනේ දෙන්නේ. අපි පරායස ඉසිවරයන්ගේ තියෙන පලාපල ක්‍රමයට තමයි අපි සාමාන්‍යයෙන් කේන්දරයක් බලලා පලාපල කියන්නේ කෙනෙකුගේ හොඳ කාලේ නරක කාලේ තියෙනද කියලා. ජ්‍යොතිෂය බොරු කියන්නේ කොහොමද? අපි කියනෝනේ මෙන්න රට යන්න තියෙනවා, මෙයා රට යන්න තියෙනවා කියලා. ග්‍රහ පීඨෙමින්නේ අපි කියන්නේ. ඊළඟට අපි කියනවා කෙනෙක් හොඳට ඉගෙන ගන්නවද නැද්ද කියන එක. බුදුරහයේ தත්ත්වයෙන් පස්සනාධිපතිගේ தත්ත්වයෙන් අපි ඒක කියනවනේ. මේ අටවැන්නාධිපතියා ඇවිල්ලා කුජ වගේ ග්‍රහයක් වුණොත් අවියායුධවලින් ගින්නෙන් පිළිස්සීමෙන් මෙඩිවැදීමෙන් අතිශයන්තුලෙන් මිය යනවා කියලා කියන ඒවා සත්‍ය වෙලා තියෙනවනේ. මේ බුදුහාමුදුරුවෝ ගියේ නිවන අවබෝධ කරගන්න. නිවන අවබෝධ සාක්ෂාත් කරගෙන තමයි ලෝකෙට මේ පැත්ත පෙන්වලා දුන්නේ. වගේ අනිකුත් ඉසිවරයන් වහන්සේලා හිමාලයේ හිටපු පොල් ගෑවේ නේ එක එක දේවල් කරා. ජ්‍යොතිෂ විෂය කෙනෙක් කරා, යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව තව කෙනෙක් කරා. මේ පරායසර වගේ ඉසිවර කීදෙනෙක් ඉඳලා ඉන්නවද ලෝකේ ඒ කාලේ? විද්වතු මේ ජ්‍යොතිෂය කාටවත් බැහැර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මේ සෙනසුරු කියන ග්‍රහයාගේ මොනතරම් කරදර වෙනවද ඒ රාස්තකෙනවට ජ්‍යොතිෂය බොරු කරන්න බෑ මේ කාටවත්. හරි විවාදයකට මට අඬ ගහලා නැව කවුරුත්. මම ඕනම කෙනෙක් එක්ක ලෑස්තියෙම ජ්‍යොතිෂය බොරු කරන්න එනවා නම් විවාදයකට මේකම විරුද්ධ ආරාධනා මම මේ කියන එක. එහෙනම් මම මේ කියන්නේ පහුගිය කාලේ මේ වෙච්ච මේ පහුගිය දින 8-9 තුල උණු දේවල් දැක්කම මම දැනගත්තා. මම මේ අස්ලිස නැගතින් මම ගෙදර කිසිම සුභ කටයුත්තක් මම ආරම්භ කරේ නැහැ මේ මෙවර ගෙදර. මොකද මම දැනගෙන හිටියා මේ නැගත අසුබයි කියලා. ඒකයි මම දැන් මේ බුද්ධිමත් නැහැ කියලා මේ නැගත කමිටු සීරු දෙනාම වෙනත් දේවල් දැම්ම නම් ඉතින් අපිට පහර දෙනවනේ. ඊළඟට මම හරියටම කිව්වා ISIS වලට සම්බන්ධ ලංකාවේ මේ බෝම්බ සිද්ධියට සම්බන්ධ මේ අය කියලා. ඒකටත් මිනිස්සු පහර පිට පහර දෙනවා. කොහොමද ඔක්කොම දන්නේ? එහෙම දන්නයි ඉන්නවා. එම නුවණ තියුණු තියනවා ඉන්නවා. ජ්‍යොතිෂය හැමෝටම කරන්න බෑ. ඒකේ කේන්දරේ චන්ද්‍රය බලවත් වෙලා ග්‍රහ පීඨීම් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. අනුගේ හිත කියවන්න බෑ මෝටම. ඒක නිසා මේ වසරේ මම විශේෂයෙන් කියන්න ඕන මහා ජල ගංගාවල් එක දිගට දවස් ගණන් වැහැලා ගංගාවල් පිරා ඉතිරි ගිහිල්ලා මේ රටේ අනිවාර්යෙන් ගම්මතුරු විපත් ඇති වෙනව එක වළක්වන්න බෑ කිසිසේත්ම. මේ වසරේ අපි දන්නවා සෙනසුරු මාරුවක් නැහැ. ජනවාරි 10 තමයි සෙනසුරු මාරුවක් ඇති වෙන්න තියෙන්නේ 2020. ඊට කලින් මේ සෙනසුරු ග්‍රහය දැන් ඉන්නේ ධනු රාශියේ ගුරුටයත්. ඉතින් මේ ගුරුටය ධනු රාශියේ ගමන් කරන මේ අන්තිම වකවානු මාස 8කින් වගේ මේ මාරුව ඉවර වෙනවා. මේ මාස 8 තමයි භයානකම සෙනසුරුගේ රාශියෙන් යන්න ඕනේ. මෙන්න තියෙදි තමයි සෙනසුරු නරක දේවල් කරන්න. ඒක නිසා සුලිසුලන් තත්ත්වයන්, ඊළඟට භූමිකම්පා, මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඇති වෙනවා. සෑහෙන අනාතය ඇති වෙනවා මේ ක්‍රමයේ තුල. පහත් ජලාස ආසන්නව ගෙවල් සාදාගෙන තියන අයට දැම්ම උපදෙස් දුන්නට කමක් නැහැ.
මේවැන් ඉවත්වෙන්නේ තරමට ඉදිරි මාසය තුළ විශේෂයෙන් මැයි මාසය තුළ ලංකාවේ අනිවාර්යෙන් ගම්මතුර ඉතිරිලා පිටාර ගලලා උන්හිටිතැන් අහිමි වන තත්ත්වයක් උදාවන බවත් මේ සමගම කියන්න ඕන. විශේෂයෙන් මම මේ රටේ සංස්කෘතික ඇමතිවරයා ඉල්ලීමක් කරනවා ඉදිරි කාල සීමාවේ දිවත් මේ නැගත් කමිටුවට අලුතෙන් තව අයපත් කරන්න කියලා. මේක බැලන්ස් වෙන්න ඕන. ඇත්තනම මහින්ද රාජපක්ෂ කාලේ ඒ පුරප්පාඩුව පිරෙව්වේ නැහැ. UMPI එම තමයි ඉන්නේ දැන් දැම්ම සදිත් ප්‍රේමදාස UMPI දායි මේකට. එතකොට මේක බැලන්ස් වෙන්නේ නැහැනේ. ඒක නෙවලා තියෙන නිසා ස්වාධීනත්වයක් නැතිකම තමයි නැගත් කමිටුවේ තියෙන අනුත් අයගේ අදහස් වලටත් තමන් විඩ දෙන්න ඕන. එහෙම දුන්නේ නැහැ. මම දැක්කා හිරුනාලිකාවේ තව ජ්‍යොතිර්වේදියෙක් කියනවා මේ නැගත අන්තිම නරකයි විපත් කරදර වෙනවා කියලා. ඒ වගේම සිද්ධ වුණා. සමහරුන්ට තර්ක කරන්න පුළුවන් ඒකමද මේක නැහැ. අවුරුදු 5ක් 6ක් කලින් ප්ලෑන් කරපු දෙයක් තමයි මේ සිද්ධ වුණේ. නමුත් මේකත් බලපානවා. ග්‍රහ දුස්තිය ග්‍රහ බලපෑමත් මේකට බලපානවා. මොකද නැහැ කියන්නේ බෑනේ මං කෝනේ ඇතිවන ග්‍රහයන්ගෙන් ඇතිවන තත්ත්වය. ඒක නිසා මේ පිළිබඳව කිව්වේ නැත්නම් මේක නිකන් මදිකමක්. ඒකයි මම මේ ගැන පොඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරළිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන, එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා. දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජූනි 19 පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ, එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමග මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන, ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනය ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන ජ්‍යොතිෂය කතා කරන්න මැතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉරහඳ වගේ මට ඉස්සිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා. ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ එන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දේ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝකසභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යකේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යකයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාජ්‍යකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට
මාලවී පංචමහරාජෝගෙක් තියෙන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. අන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමදාස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමෙන් ආධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාවයන් නිසා ඒ බලේ මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දය තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකියි. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා page එකේ Facebook එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අනාවැකියක් කියනවා. ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවර පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මංජම් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස භංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද කියලා. මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස භංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ සක්කරයටත් වළක්වන්න බෑ ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.